විශ්වයේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරමු විශ්ව ශක්තියේ තියෙන ආත්මාරක්ෂක හාස්කම් ගැන. ඔබේ ආත්මාරක්ෂාව සලසන්න ඔබේ වටේ තියෙන රශ්මි කදම්බයට හැකේ කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? ඔබ දන්නවා ඔබෙන් පිට වෙන කිරණ සමූහයක් තියෙනවා. ඒකෙන් තමයි ඔබේ සිරුරේ රශ්මි මාලාව හැදිලා තියෙන්නේ. ඊට පිටින් තියෙනවා අතිසූක්ෂ්ම ශක්තිය කියලා දෙයක්. ඔබේ සිරුරේ තියෙන රශ්මි ධාරාව, රශ්මි ගෝලයට පිටින් තියෙනවා අතිසූක්ෂ්ම රශ්මි කදම්බයක්. ඒකත් තියෙන්නේ ගෝලාකාරව. ඒක දිස් වෙන්නේ අළු පැහැයෙන් හෝ රිදී පැහැයෙන්. ඔබේ සිරුරේ මිනිස් සිරුරක අපි ෆොටෝග්‍රාෆ් එකක් ගත්තොත් ඒකේ තියෙන කිරණ පිළිබඳව විශ්ලේෂණය කරොත් දකින්න පුළුවන් පිටතින්ම මේ විදියට කිරණ තියෙන බව. එතකොට මෙන්න මේ කිරණ තමයි අපේ ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කරන්නේ. ඔබට යම් අනතුරක් වෙන්න යනවා නම්, එහෙම නැත්නම් වෙන කෙනෙක් ඔබට යම් කිසි අනතුරක් කරනවා නම්, කෙනෙක් ඔබ ගැන නරක සිතුවිලි පහළ කරනවා නම්, කෙනෙක් ඔබට ක්‍රෝධ කරනවා නම්, ඔබට කෙනෙක් බනිනවා නම්, මේ සියලුම දේ ඔබට ඔහු හෝ ඇය ඔබට වචනින් කියන්නේ නැතුව, යම් දෙයක් සිද්ධ වෙන්නේ නැතුව ඔබට දැනෙනවා වගේ දෙයක් වෙනවා. මෙන්න මේ රශ්මි කදම්බේ ඉතා සක්‍රීයව අවදි වෙලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඒක අවදි කරගන්නේ කියලා. දැන් ඔබ දන්නවා අභ්‍යාස වලින් මම ඔබට කියලා දීලා තියෙනවා මුලින්ම කොහොමද අපි ලිහිල් වෙන්නේ කියලා. දැන් අපි බලමු මේ අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මම ඔබට මෙය ඉතාම සරලව කියලා දෙන්නම්. මේක ටිකක් විශ්ව ශක්තියේ ගැඹුරු අභ්‍යාස ක්‍රමයට තමයි අයිති වෙන්නේ. නමුත් මම උත්සාහ කරනවා ඔබට මේක ඉතාම සරලව කියලා දෙන්න. දැන් ඔබ දන්නවා මුලින්ම කොහොමද අපි රිලැක්ස් වෙන්නේ කියලා. ඒ කියන්නේ මාංශපේශි ලිහිල් කරන අභ්‍යාසය ඔබ දන්නවා. ඔබ වාඩි වෙන්න සද්දබද්ද නැති තැනක, ස්තැන්ති තැනක වාඩි වෙලා ඔබ ලිහිල් වෙන්න. ඔබේ මුළු සිරුරේම මාංශපේශි ලිහිල් කරගන්න. ඊට පස්සේ ඔබ ශක්තිමත් වෙන්න. ඔබ දන්නවා ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා. ඔබේ නළලට හිරුගෙන් ආලෝක කදම්බයක් ගෙන්නගෙන ඒක මුළු සිරුරටම විහිදී යන විදිය මනසින් දකිමින්, ඔබේ මුළුලේ හරහා ඒ විහිදී යන විදිය මනසින් දකිමින් මුළු ශරීරයම ශක්තිමත් කරගන්න. මේ අවස්ථාවේදී ඔබ ඉතාම ශක්තිමත් වෙ ඉන්නේ. එතකොට ඔබට ඔබේ දුක් ගැහැට ප්‍රශ්න කිසි දෙයක් මතක නැහැ. ඊට පස්සේ ඔබ මනසින් මවා ගන්න ඔබ වටා තියෙන ඔබේ රශ්මි කදම්බය. එය ඉතාම දීප්තිමත්ව මවා ගන්න ඕනේ. ඔබට ඒ වෙලෙට මතක් වෙන පැහැයන් තුනක් භාවිතා කරමින් මේ හදා ගන්න පුළුවන්. එයින් එක පැහැයක් ඉතාම වර්ණවත්ව දිස් වෙන විදිය ඔබ මනසින් දකින්න. මේ අවස්ථාවේදී ඔබ ඉතාම දීප්තිමත්ව ඔබේ ආත්මය, ඔබේ ඔබ තුළින් විහිදෙන ඒ කිරණවල දීප්තිමත් භාවය ඔබ දකින්න. ඒ අඩු වැඩි වෙන විදිය ඔබ මනසින් දකින්න. දැන් ඔබට ඔබේ සිරුරෙන් පිට වෙන රශ්මි කදම්බය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. මේ හැකියාව ඔබේ දියුණු වුණාට පස්සේ තමයි ඔබ අතිසූක්ෂ්ම රශ්මි කදම්බය චිත්‍රරූප වලින් මවන්නේ යන්නේ. ඊට පස්සේ ඔබේ සිරුර වටා තියෙන ඒ රශ්මි කදම්බයට පිටතින් ඔබ මනසින් දකින්න ඔබේ අතිසූක්ෂ්ම රශ්මි කදම්බය. මේ රිදී පැහැයෙන් දිස් වෙනවා ඉතාම වර්ණවත්ව, ඉතාම දීප්තිමත්ව, දීප්තිමත් රිදී පැහැයකින් ගණත දිස් වෙන රශ්මි කදම්බයක් දකින්න. දැන් ඔබේ ආත්ම ආරක්ෂක වළල්ල සැකසී අවසానයි. ඔබ මනසින් දකින්නවා කියලා කියන්නේ එය විශ්වයේ මඟින් ඔබට ලබා දෙනවා. ඊට පස්සේ ඔබ දියුණු වෙන්න ඕනේ ඒ රශ්මි කදම්බය ඔබට ඔබේ අනුදැනුම යටතේ ඔබට හසුරවන්න පුළුවන් විදියට ඔබේ චිත්‍රරූප මැවීම දියුණු වෙන්න ඕනේ. මේක කරද්දී ඒ ඝනට තියෙන ඔබ වටාම තියෙන ඒ ආත්ම ආරක්ෂක වළල්ල
එක තැනකට ගොනු කරගන්න. සාමාන්‍යයෙන් අපි ගොනු කරගන්නේ එක්කෝ අපේ හදවතට, එහෙම නැත්නම් අපේ ශීර්ෂයට, අපේ හිස ළඟට. හිස තමයි සූර්ය මණ්ඩලය කියන්නේ. වඩා හොඳයි ඔබට පුළුවන් නම් හිස මුදුනට ත්‍රිකෝණාකාරව ඒ අතිසූක්ෂ්ම රශ්මිය එකතු කරගන්න. දැන් ඔබේ අතිසූක්ෂ්ම රශ්මිය හිස මුදුනේ තමයි තියෙන්නේ. ඊළඟට දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ අතිසූක්ෂ්ම රශ්මිය ඔබට පාලනය කළ හැකි දුරට අරන් යන්න. හිතන්න ඔබෙන් මීටර එකක් දුරට මේ රශ්මිය අරගෙන යන්න, මේ ශක්තිය අරගෙන යන්න. ඔබෙන් මීටර දෙකක් දුරට මේ රශ්මිය නැත්තම් මේ ශක්තිය අරගෙන යන්න. ඒ විදිහට ඔබ තුල තියෙන මේ උපකරණය විදිහට භාවිතා කරන්න පුළුවන් මේ අතිසූක්ෂ්ම ශක්තිය ඔබට මනසින් එහෙ මෙහෙ යවන්න පුළුවන් තැනට ඔබේ මානසික ශක්තිය දියුණු වෙන්න ඕනේ. එහෙම කරනකොට දැන් ඔබට මේක ඒ වගේම ඔබට හැකියාව තියෙන්න ඕනේ මේ ශක්තිය එක එක ආකාරයේ හැඩතලවලට හදාගන්න. ඒ කියන්නේ ඔබට අතක් විදියට මේ ශක්තිය හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක රිදී පැහැති අතක් විදියට මේ ශක්තිය ඔබට ගොනු කරගන්න, මානසික රූපමවමින් නැත්නම් චිත්ත රූපමවමින් ගොනු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ ආත්ම ආරක්ෂක උපකරණය වෙන්නේ. ඒ උපකරණයෙන් ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. මගේ වීඩියෝ මාලාවෙදි මම ඔබත් එක්කලා කතා කරන්නම් මේක කොහොමද කරන්න කියලා. දැන් මේ මෙන්න මේ උපකරණය, මේ ඔබ චිත්‍රූප වලින් මවපු මේ උපකරණය ඔබේ තුල ඔබ ළඟ තියෙනවා නම් ඔබට දැනගන්න පුළුවන් තව කෙනෙක් ඔබට මොකද්ද කරන්න යන්නේ, එයා ඔබ ගැන මොනවද හිතන්නේ. ඒක බලන්නේ මෙහෙමයි. දැන් ඔබ මනසින් ඔබ දැන් මේ විදිහට හදාගෙන තියෙන්නේ ඔබට ඔබට පරීක්ෂාවට ලක් කරන්න ඕන පුද්ගලයා ගාවට ඔබ මනසින් ඔබේ අතිසූක්ෂ්ම ශක්තිය යොදාගෙන හදපු අත යවන්න. ඔහුගේ හෝ ඇයගේ ඔළුව මතින්, එහෙම නැත්නම් හිස මතින් තියන්න. ඒ තියපු ගමන්, ඔබ මනසින් තියපු ගමන් ඔබේ හදවතට, එහෙම නැත්නම් ඔබේ හිතට, ඔබේ මනසට එකවරම නැගෙනවා යම් කිසි දෙයක්. මෙන්න මෙහෙම හිතෙනවා. ඒක ගැන මෙනෙහි කරන්න. ඔබට යන්තම් දැනේ, නැත්නම් ඔබට කොහෙන් හරි ආරංචි වෙයි ඔහු හෝ ඇය ඔබට මෙන්න මේ වගේ දෙයක් කරන්න ඉන්නවා කියලා. ඒක ඔබට දැනෙනවා. ඒ දැනෙන වෙලාවට ඔබට දැනෙනවා ඔබ ඊටාම ඉක්මනින් ඔබේ කම්පනය සිද්ධ වෙනවා කියලා. එහෙම නැත්නම් ඔබට ටිකක් ශරීර උෂ්ණත්වය වැඩි වෙන බවක් දැනෙනවා. ඒ වගේ ඔබට විශ්වය මගින් එම් පණිවිඩය ලබා දෙනවා. ඒකට ඔබ ගොඩාක් අභ්‍යාස කරලා තියෙන්න ඕනේ. හරි විදියට අභ්‍යාස කරපු කෙනෙක්ට මම දැනුම් දෙන්න කැමතියි. අනිවාර්යෙන්ම ඔහුට හෝ ඇයට ඒ දේ දැනෙනවා. යම් කිසි දෙයක් වෙන්න කලින් මට මොනවා හරි දෙයක් වෙන්න තියෙනවා. එහෙම නැත්තම් අපි මම ඔබට ඒ දේවල් ඉදිරියට කියලා දෙන්න සංඥා ක්‍රම තියෙනවා. විශ්වශක්තිය හා බැඳුණු සංඥා ක්‍රම, හරියට කළු බලලාගේ රූපය වගේ. සාමාන්‍යයෙන් කළු බලලාගේ රූපය ඔබට කළු බලලෙක් දිස්සෙනවා නම් සාමාන්‍යයෙන් එය අසුබ ලකුණක් විදිහට තමයි විශ්වශක්තිය මගින් නිරූපණය වෙන්නේ. ඒ වගේ තව ගොඩක් සංඥා ක්‍රම තියෙනවා. ඔබේ ඔබට යම් කිසි අනතුරක් වෙන්න තියෙනවා කියලා දන්වන. එතකොට ඒ වගේ යම් කිසි සංඥා ක්‍රමයකින්, එහෙම නැත්නම් අපිට අහඹු සිදුවීමක් විදිහට හරි ඔබට දැනෙන්න සලස්සනවා ඔබට යම් කිසි දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒකට හේතුව තමයි ඔබේ අතිසූක්ෂ්ම ශක්ති කිරණ වල කම්පණයේ වෙනස් වීම මගින් ඔබට එය දැනෙන්න සලස්සනවා. ඉතින් මෙය ඔබට හොඳ මෙවලමක්. මෙවලමෙන් වැඩ ගන්න පුළුවන්. හැබැයි මේක හොඳට තමන්ගේ ඒ අභ්‍යාස කරමින් දියුණු කරපු කෙනෙක්ට තමයි තමන්ගේ යටිහිත හොඳට අභ්‍යාස කරමින් ශක්තිමත් කරගත්ත චිත්‍රූප මවන්න පුළුවන් කෙනෙක්ට තමයි මේ දේ ලබා ගන්න පුළුවන්. අද මම ඔබට මෙය ඉතාම සරලව මේ කියලා දුන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඔබට ගොඩාක් අය මට මැසේජ් එවලා තියෙනවා ඒගොල්ලන්ට විවිධාකාර ගැටලු තියෙනවා කියලා. ඒ අයට සහනයක් වෙන්න වැඩමුළු පවත්වන්න මම බලාපොරොත්තු වෙනවා.
හැබැයි තාම දින නියමයක් නැහැ. මොකද තව ඔබට බේසික්ලි කියලා දෙන්න ඕන තව දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික කියලා දීලා තමයි මම වැඩමුළු වලට යන්නේ. ඊට කලින් වැඩමුළු පටන් ගන්නේ නැහැ. මේ දේවල් ඔබට අභ්‍යාස කරන්න මම ඇත්තටම තාම සරලව කියලා දීලා තියෙන. නමුත් ඔබ මගේ වීඩියෝ මාලාව පිළිවෙලින් බලාගෙන ආවනම් ඔබ මේ වෙනකොට යම්තාක් මට්ටමක ඉන්න ඕනේ. ඒ වගේම ඔබට ඔබ මේ වෙනකොට විශ්වශක්තිය ආශිර්වාදයේ ලැබෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඇත්තටම දැන් අපි මෙතෙන්දි කරන්නේ අපේ චිත්ත ශක්තිය ප්‍රගුණ කිරීමක් කරන්නේ. අපි මුදලක් වැය වෙන්නේ නැහැ, කිසිම දෙයක් වැය වෙන්නේ නැහැ. අපි අපේ හදවත, එහෙම නැත්නම් අපේ යටි සිත, අපි හදවත නැත්නම් අපි හදවත කියලා කිව්වට මෙතන හදවතක් නෙමෙයිනේ තියෙන්නේ. මනස කිව්වට අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. අපි දැස් පියාගත්තට පස්සේ අපිට දැනෙනවා අපි දැස් පියාගත්තත් යම් කිසි මනෝභාවයක ඉන්නවා කියලා. මෙන්න මේක තමයි අපේ යටි සිත කියන්නේ. උඩු සිතට වඩා යටි සිත හරීම ප්‍රබලයි. එය තමයි අපිව ඒ තල යම් යම් තලවල තලත් එක්කලා එකතු කිරීම කරන්නේ. මම ඔබට කියලා දුන්න තල තුනක් තියෙනවා ඒක සම්බන්ධ වෙන විදිය. එතකොට ඒ තල එක්කලා සම්බන්ධ කිරීම කරන්නේ අපේ යටිසිත. එතකොට අපි මේ කරන්නේ මේ හැම අභ්‍යාසයකින්ම අපේ යටිසිත ශක්තිමත් කිරීම සහ යටිසිතේ තියෙන ෆ්‍රීක්වන්සි එක ඉතාම හොඳ ෆ්‍රීක්වන්සි එකක් බවට පත් කිරීම. ඒ කියන්නේ අපේ සිරුරෙන් පිට වෙන ශක්තියන් ඉතාම හොඳ ශක්තියින් පොසිටිව් අප් කියන පොසිටිව් ෆ්‍රීක්වන්සි එකක් මේ විශ්වයට මුදා හැරීම මගින් අවශ්‍ය කරන විශ්ව ශක්තිය ලබා ගැනීම. එතකොට මේ අභ්‍යාස කිරීමෙන් කිසිම කෙනෙක්ට අවැඩක් සිද්ධ වෙන්නේ නැහැ, හොඳක්මයි සිද්ධ වෙන්නේ. අපෙන් පිට වෙන්නේ ධන කිරණ, අපිට ලැබෙන්නේ හොඳ දේවල්, අපි විශ්වයට දෙන්නේ හොඳ සිතුවිලි. අපි අපේ තියෙන චිත්ත ඒකාග්‍රතාවය වැඩි දියුණු වෙනවා කියන්නේ අපේ ජීවිතය හරි විදියට කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් කිසිම කෙනෙක්ට විශ්වශක්තිය ආශිර්වාදයේ පතන කිසිම කෙනෙක්ට කිසිම අවැඩක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ අවස්ථාවේ කියන්න ඕනේ. අපි නිර්වාණය තමයි අපි සාක්ෂාත් කරගන්න ගොඩාක්ම උත්සාහ කරන්නේ. නමුත් අපි මේ ජීවත් වෙන කාලෙදී අපේ හිත දුකටපත් වෙන්නේ නැතුව ඉතාම හොඳින් සතුටින් අපිට ගෙවන්න අවශ්‍ය කරන භෞතික දේවල් ටික අපි රැස් කරගන්න ඕනේ. ඒ දෙයට තමයි විශ්වශක්තිය අපි ආශිර්වාදේ ලබා ගන්නේ. නමුත් ඇත්තටම විශ්වය අපිට කියන්නේ නැහැ පොදි බැඳ ගන්න කියලා. විශ්වය නිතරම කියන්නේ තව කෙනෙක්ට උදව් කරන්න කියලා. මා ඔබට උදව් කරන්නේ, මට තිබුණ මේ සියලු දේ මා තුළ විතරක් තියාගෙන ඔබට දෙන්නේ නැතුව ඉන්න. නමුත් මා ඔබට මේ දෙන්නේ ඔබත් යම් දෙයක් විශ්වයෙන් ලබා ගන්න අවශ්‍ය නිසා. ඉතින් ඒ නිසා මේ සියලුම දේ අපි එකිනෙකාගේ සුභ සිද්ධිය සඳහාම පරිත්‍යාග කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕන දේ. ඔබට මගේ channel එක බැලුවම තේරෙනවා ඇති, කිසිම දෙයක් හංගන්නේ නැතුව හැමදේම ඔබට කියලා දෙනවා මම. මගේ agricultural videos උනත්, මේ videos උනත් මන් දන්න සියලුම දැනුම ඔබට නිවැරදිවම හරි විදියට සරලව කියලා දෙනවා. ඒ නිසා තමයි තාම අඩු කාලයකින් ගොඩාක් දෙනේ මාවට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේ ඉස්සරහටත් මම මේ විදිහටම කරනවා. මට අවශ්‍යයි මේ ලෝකේ ඉන්න හැම දෙනාම සුවපත් වෙලා හරිම සතුටින් ජීවත් වෙනවා දකින්න. අපි ඇයි දුක් වෙන්නේ? අපි අපේ ප්‍රශ්න අපිට අමතක කරන්න මේ විශ්ව ශක්තියේ ක්‍රම තියාගෙන ඇයි අපි විඳවන්නේ? ඉතින් ඒ නිසා ඒ විඳවන හිත්වලට සහනයක් වෙන්නයි ඔබට මේ හැමදේම කියලා දෙන්නේ. මේන් ඔබේ මේ දෙන් දැන් අද මං කියලා දීපු දෙයින් සිද්ධ වෙන්නේ ඔබේ ආත්ම ආරක්ෂාව සලසන් ගැනීම. ඔබට යම් කිසි අවැඩක් සිද්ධ වෙනවා නම් ඒ දේ ඔබට දැනෙනවා කියන්නේ ඔබ ටිකක් පරිස්සම් වෙනවා කියන එක. ඉතින් ඒක හරිම හොඳ දෙයක්නේ. අපි කාටවත් කරදරයක් කරන්නේ නැතුව අපේ ආරක්ෂාව අපිම සලස්ව ගන්නවා. එතකොට වෙන කෙනෙක් ඔබ ගැන නරක සිතුවිලි පහළ කරනවා නම් ඔබට පුළුවන් ඔහුගෙන් හෝ ඇයගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න. දැන් අපි සාමාන්‍යයෙන්
කෙනෙක්ට වෛර කරන්න ගියොත් අපෙන් පිටවෙන්නේ දන කිරණ. අපි නිතරම හොඳ කිරණ අපේ අපි වටා තියෙන විශ්වයේ අපි වටා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට පරිසරයට අපි යවන්න ඕනේ. එතකොට තමයි හොඳ දේවල් අපිට ආකර්ෂණය වෙන්නේ. අපි තරහින් හිටියොත් නැත්තම් තරහන් අපිත් එක්කල තරහෙන් ඉන්න කෙනෙක් එක්කල අපි ගැටෙන්න ගියොත් අපිට නිතරින්ම નિરાයාසයෙන්ම අපිත් නෙගටිව් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒව දැනෙන්න පටන් ගන්නවා. මේ මේ අධිසූක්ෂ්ම ශක්ති ප්‍රභවය අපි භාවිතා කරන්න මේක ගෝලයක් විදියට හරි අතක් විදියට හරි ඔබ භාවිතා කරන්න ඔබට තග්ගාල දැනෙනවා. මෙයා ඉන්නේ මාත් එක්කල හොඳින් නෙමේ. මට පුද්ගලිකව කෙනෙක් මට ගැළපෙන්නේ නැති සංඛ්‍යාත්මක කෙනෙක් නම් මට ඉක්මනට මේක දැනෙනවා. මං එයාගේ ඉක්මනට මේවත් වෙනවා. මට මොනා හරි කරදරයක් වෙන දේ නම් මට ඉක්මනට ඒක දැනෙනවා. ඒක ප්‍රගුණ කරන්න මේ විශ්ව ශක්තිය ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ මේ දේවල් මේ අභ්‍යාස පුරුදු පුහුණු වෙලා මේ විදිහට කටයුතු කරන්න ඔබට හොඳ දෙයක්ම සිද්ධ වෙයි. මේ විශ්වය ඔබට ආශිර්වාද කරයි. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. ඔබට පුළුවන් ශාරාජි සිම්පල් ලයිෆ් මගේ YouTube channel එකටත් ඕම් ලංකා YouTube channel එකටත් දෙකටම සම්බන්ධ වෙලා තින්න ඔබට දෙකින්ම මගේ videos ඉස්සරහට බලන්න පුළුවන්. ඒ වගේම වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒක ගැන මම දැනුවත් කිරීමක් කරන්නම්. එතකොට වැඩමුළු තියෙන විදිය කොහොමද පැවැත්වෙන්නේ ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නම්. එතකොට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට මාත් එක්කලා මොනා හරි ගැටලුවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් කියන FB page එකට මැසේජ් එකක් දාන්න. එතකොට ටිකක් පරක් වුණත් ඔබට විසඳුමක් ලැබෙයි. ඒක තමයි කියන්න ඕනේ. ඕම් ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න. එකට ඉක්මනින්ම videos දානවා. මේ videos ටික එකට දාන්නයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒකෙන් මේකෙනුයි දෙකෙන්ම ඔගලන්ට විශ්ව ශක්තිය පිළිබඳ පාඨමාලාව කෙරෙනවා. මේ අභ්‍යාස ටිකක් අමාරුයි තමයි. ඔගලන්ගේ හිතේ ඒකාග්‍රතාවය හදා ගන්න ඕනේ. ඒක ටිකක් මුලින්ම එන කෙනෙක්ට ඒක ටිකක් අමාරුයි. නමුත් උත්සාහ කරන්න. එහෙම බැරි වුණොත් අපිට වැඩමුළු වලදී ඒ අඩුපාඩුකම් හදා ගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය එකසේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.